පින්වත්නි සරත්නෝර හිටපු බොහොම ධනවත් සිටුවරේ මැරෙනවා. කොච්චර ධනවත්ද කිව්වොත් කුසල්මා රජතුමා බුදුහාඳුර ඉස්සරහා කියන සාමීනි රන් කහවන විතරක් ලක්ෂ 100ක් තිබ්බා. රිදී ගැන මොන කතාවද? සෙසු සම්පත් ගැන මොන කතාවද? හැබැයි එච්චර සම්පත් තිබලත් මේ මිනිහා කෑවේ කාඩි හොදි බතුයි. ඇන්දේ ඉරිච්ච ඇඳුම්. ඊට ඉහළ ගත්තේ දිරච්ච පත්කුඩයක්. ගමංගේ කබල් වාහනයක. කාලිත් තිබුණනේ සත්තුන්ගේ මාර්ගෙන් හරි යන වාහන. මනුෂ්‍යර තිබුණේ එහෙම අබලන් වෙච්ච වාහනයක්. දරුවෝ නැති නිසායි ඒ ධනේ රාජසන්තක වෙන්නේ. මං ඒවා රජමාලිගාවට යවලයි මේ ඔබ වහන්සේ හම්බ වෙන්න ආවේ. රජතුමනි ඔය මිනිස්සයා තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමකට ධනකට ආරාධනා කළා. ධනකට ආරාධනා කළා. ගෙදර ඇත උදවිය ඒ පිණ්ඩපාත දානේ පිළියෙල කළා. ඔහු එදා ගමනක් උන්වහන්සේ ගෙදරට වැඩම කරලා පිණ්ඩපාත දානෙත් පිළියෙලන් ආපහුත් වඩිනවා. ඔහුට මගදී හම්බෙන්නේ උවහන්සේ වැඩි දැනගන තොරතුරු මේ තමන්ගේ ගෙදරට තමයි වැඩි. ගෙදරින් හොඳට දාන පූජා කළාද කියලා අහන ගමම්ම පාත්‍රය දිහත් බලන මනුස්සයා බලපුවාම හිතුවට වැඩි දේවල් පූජා කළා වගේ. මෙයා ගෙදර ගිහින් දොස් කියනවා ගෙදරට. ඇයි එච්චර දේවල් පූජා කළේ කියලා. එයා සතුටු වෙන්නේ නැහැ. අන්න පින්වත්නි අසතුටු වෙච්ච නිසා විඳින්න බෑ. බුදුහාඳුර වදාලා ධනක් දෙන්න හිතුණු නිසා ලැබුණු තරම් ඔහුට සංසාරේ සිටුවරෙක් වෙලා මහත් වාරයක් කිපුදුන මේ හත්වෙනි වතාව. හැබැයි ඒ හත් වාරෙම භුක්ති විඳින්න බෑ. ඔබ දන්න මිනිස්සු නැද්ද එහෙම? පොත්වල සල්ලි තියෙනවා, හරියට ඇඳුමක් අඳින්නේ නැහැ, හොඳ ගමනක් යන්නේ නැහැ, කෑමක් කන්නේ නැහැ, හදිසියේ මලාම කාටද අයිති වෙනවා? ඒ කියන්නේ මේ ලැබෙන්න පින් තිබුණට විඳින්න පිනක් නැහැ. මොකද සංසාරෙ දන් දීලා තියෙනවා, දීලා සතුටු වෙලා නැහැ. ඒක නිසා ඔන්න වැදගත් කියමනක් තියෙනවා, පින්වත්නි දන් දීලා පරිත්‍යාග කරලා සතුටු වෙන්න. චිත්තං පුනාතීති පුඤ්ඤං, හදයන් පුනාතීති පුඤ්ඤං, මේ හදවතෙහි සිතෙහි පිනායාම සතුට තෘප්තිය ප්‍රසාදය මේ තුලින්මයි කුසල සංකාර ගොඩ නැගෙන්නේ.